එදාමෙදා තුළ පෙර අපරදිග රසවතුන්ගේ සිත් අමන්දානට පත් කරපු ලොව අටවන පුදුමේ වූ සීගිරියේ අපූරු කතාවක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. එහෙනම් යමු අපි වීඩියෝ එකට. කාශ්‍යප රජතුමා විසින් ක්‍රිස්තුපූර්ව 477 495 කාලය අතර නිර්මාණය කළ ලද තමයි මේ සීගිරිය කියන්නේ. සිංහපුර, ගිරි බලකොටුව, සිංහ බලකොටුව වගේ නම් වලින් හඳුන්වන මේ සීගිරිය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයිති කිඹිස්ස ග්‍රාමයේ ආශිතව පිහිටා ඇති බලකොටුවක්. සීගිරියේ භූවිද්‍යාත්මක ලක්ෂණ දෙස බලද්දී මෙය අක්කර 1200ක පමණ භූමියක ව්‍යාප්තලා තියෙනවා. සීගිරි පර්වතයේ මුදුනේ වපසරිය ආසන්න වශයෙන් අක්කර 3ක් පමණ වෙනවා. සීගිරි පර්වතයේ මුදුනේ රාජමාලිගයේ නටබුන් වගේම දියනාන පොකුණුද දැක ගන්න පුළුවන්. ඒකට අමතරව පර්වතයේ පාමුල, රාජසභා මණ්ඩප, සීතහා ගිම්මහන මාලිගා, නාට්‍ය මණ්ඩප, නාන පොකුණු, විනෝද උයන් හා මගුල් උයන් වගේ නටබුන් දැක ගන්න පුළුවන්. එක අවස්ථාවකදී HCP බෙල් මහතා ප්‍රකාශ කළා තියෙනවා සිංහ රූපේ දැකීමෙන් විද්‍යාතින් වසීකృత වුණා කියලා. සිංහයාගේ බාහු යුගල දකින කෙනෙක්ට ඒ රාජ්‍ය තුල තිබුණු බලය වගේම ප්‍රතාපවත් බව දැනවීමට ප්‍රමාණවත් වුණා කියලා කැටපත් පවුරේ ලියලා තියෙන කී වලින් පැහැදිලි වෙනවා. දැන් අපි කතා කරන්නේ කාශ්‍යප රජතුමා ගැන. කාශ්‍යප කියන්නේ දාත්සෙන් රජතුමාගේ හා පල්ලව රාජවංශික බිසවකගේ පුත්‍රයා. එහෙම කියලා තමයි වංශ කතාවල සඳහන් වෙන්නේ. ඒ වගේම කාශ්‍යප කුමාරයාට සහෝදරයෙක් හිටියා. කවුද කියලා දන්නවද? ඔව්, මුගලන් කුමරු. මුගලන් කුමරු කියලා කියන්නේ අගබිසවගේ පුත්‍රයා. ඒ කියන්නේ රජකමට උරුමකම් කියන්නේ මුගලන් කුමරු. ඒත් කාශ්‍යප කුමාරයා තම පියා, ඒ කියන්නේ ධාතුසේන රජතුමා ඝාතනය කරලා මුගලන් කුමරුට උරුම වෙලා තිබුණ රජකම පැහැර ගන්නවා. ඉතින් මුගලන් කුමරු තමාට කාශ්‍යපගෙන් අනතුරක් ඇති වෙයි කියලා ඉන්දියාවට පලා යනවා. ඒ වගේම මුගලන් කුමරු සිතා ගන්නවා කාශ්‍යප කුමාරයාගෙන් නැවත තමාට හිමි රජකම නැවත ලබා ගන්නවා කියලා. ඒ වගේම කාශ්‍යප කුමරු තම රජකම තාහුරු කරගන්න කවදා හරි මුගලන් කුමරු ආපහු එනවා කියලා දැනගෙන හිටියා. ඉතින් කාශ්‍යප මේ සීගිරි බලකොටුවක් විදිහට නිර්මාණය කරනවා. නටබුම් වලට අනුව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරනවා සීගිරිය ඉදි කරන්න 7 කෝටියක ධනස්කන්ධයක් වගේම සුවිශාල මිනිස් ශ්‍රමයක් වැය වෙලා තියෙනවා කියලා. මේ සීගිරිය එහෙම බලද්දී බලකොටුවක් විදිහට අගේ සීමා වෙලා තියෙනවා. සීගිරි කැටපත් පවුර, මහා සිංහ රූපය, සිංහ ශරීරය, ඒ වගේම පිය ගැට පෙළ, බිතුසිතුවම් වගේ අංග ලක්ෂණ කිසිසේත්ම බලකොටුවකට සම්බන්ධ නොවන බව පැහැදිලි. මේ සීගිරි පර්වතයේ මුදුනේ නටබුම් වලට අනුව සීගිරිය කියලා කියන්නේ මිනිස් වාසය නිර්මාණය වෙච්ච ගෘහයක්. ඒ වගේම කලා කෞතුකාගාරයක්. හරි, අපි ආයෙත් කතාවට එමු. ඉතින් මුගලන්ගෙන් තමාට තර්ජනයක් ඇති වෙයි කියලා හිතපු කාශ්‍යප බලකොටුවක් නිර්මාණය කරගන්නවා. කාලෙකට පස්සේ මුගලන් ඉන්දියාවේ ඉඳලා සේනා සංවිධානය කරගෙන මෙරටට පැමිණෙනවා. ඒ වගේම යුද්ධය ප්‍රකාශ කරනවා. මේ යුද්ධයේ අතරතුරදී කාශ්‍යපගේ සේනාව ඔහුව තනිකර පලා ගිය බවත්, කාශ්‍යප රජු එහිදී සිය දිවි නසාගත් බවත් වංශ කතාවල සඳහන් වෙනවා. ඒ වුණාට පුරාවෘත්තවල වගේම ජනප්‍රවාදවල සඳහන් වෙන විදියට කාශ්‍යප රජතුමා තම යුද හස්තියා සටන් කිරීමට සුදුසු ස්ථානයක් සොයා වෙන තැනකට හස්තියා මෙහෙවූ අවස්ථාවේදී ඒ වරදවා තේරුම්ගත් සේනාව, ඒ කියන්නේ රජතුමා පසුබසිනවා කියලා තේරුම්ගත් කාශ්‍යප රජතුමාගේ සේනාව ඔහුව තනි කරලා පලා ගියා. එහිදී කාශ්‍යප රජු යුද්ධයේ පරාජයට පත් වූ බවත්, පසුව සිය දිවි නසාගත් බවත් සඳහන් වෙනවා. යුද්ධය ජයග්‍රහණය කළ මුගලන් තම අගනුවර ලෙස අනුරාධපුරේ තෝරා ගන්නවා. ඉන්පසු සීගිරිය ආරාම සංකීර්ණයක් බවට භික්ෂුන් වහන්සේලා භාවිතා කරා. ඒ වගේම භික්ෂුන් අනුරාධපුරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට සංක්‍රමණය වුණ හින්දා මේ සීගිරිය පාළුවට ගිහින් තියෙනවා. බ්‍රිතාන්‍ය ජාතික ගවේෂකයෙකු වූ ජෝන් නිස්ටිල් නැවැත්තා මේ නටබුන් අනාවරණය කරගෙන තියෙනවා. ඒ වගේම සිංහල භාෂාවෙන් ලියවුණු ගී කැටපත් පවුරේ දැක ගන්න පුළුවන්. මේ ඇති ගී සංඛ්‍යාව දළ වශයෙන් 685 පමණ වෙනවා.
කැඩපත් පවුලේ සදාන වෙන කුරුටුගේ පුරාවිද්‍යාඥයෙක් වූ පර්ණවිතාන මහතා විසින් කියවා පසුව කාණ්ඩ දෙකක් යටතේ ඔක්ස්ෆර්ඩ් ආයතනයේ සීගිරි කුරුටුගී නමින් ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒ වගේම පර්ණවිතාන මහතා ස්ටෝරි ඔෆ් සීගිරිය නැත්නම් සීගිරියේ කතාන්දරය යන නමින් කෘති කරනු ලැබුවා. කොහොම වුණ සීගිරිය කියලා කියන්නේ එදා මෙදා තුර පෙර අපරදිග රසවතුන්ගේ සිත් අමන්දානට පත් කරපු ලොව අටවන පුදුමය. මේක විශ්ව සම්මාන දිනපු මෙරට වටිනාම සම්පතක්. අද අපි කතා කරේ ලොව අටවන පුදුමය වූ සීගිරියේ අපූර්ව විස්තරයක් ගැන. අද අපි කතා කරපු මාතෘකාව ගැන ඕගොල්ලොත් යමක් දන්නවා නම් අනිත් කට්ටියට දැනගන්න පහලින් කමෙන්ට් කරන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.